වීසා කරන් දුන්නා එතනින් ඉවරයි නෑ නෑ එතනින් ඉවර නෑ අපි සර්විස් චාර්ජ් ෆී එකක්වත් අපි ගන්නෙ නෑ ගන්නෑ ගන්නෑ දැන් මේනකොට ළමයි කී දෙනෙක් ඔයගොල්ලන්ගේ ආයතන හරහා ඕස්ට්‍රේලියාවට ගෙනල්ලා තියෙනවා ඕස්ට්‍රේලියාවට 2006 ඉඳන් මම හිතන්නේ 5000 වගේ ඕස්ට්‍රේලියාවේ දැන් මේ අලුත් ඉන්ටෙක් එකට බලන් ඉන්න කෙනෙක් නැත්නම් ලබන අවුරුද්ද වෙනකොට ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එන්න බලන් ඉන්න දරුවෙක් දුවෙක් පුතෙක් ඉන්නවා නම් දෙමව්පියෝ මේක බලන් ඉන්න කෙනෙක්ට මොනවද මේ වෙලාවේ මෙහෙ තිනම ට්‍රෙන්ඩ්ස් මොනවද තියෙන්නේ පර්සනලි ළමයි ඇනලයිස් කරනවා CV එක ඉල්ලගෙන බලන යාට කොහොමද යන්න පුළුවන් ෂෝට් ඇන් යන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක මොකක්ද කියලා මොකද ටෙෆ් කියන්නේ ටෙක්නිකල් කොලේජස් ලංකාවේ ටෙක්නිකල් කොලේජ් එක තියෙනවා වගේ අපේ මරදානේ තියෙන්නේ මරදානේ ඒ ටෙක්නිකල් කොලේජ් වල වගේම හැබැයි ඕස්ට්‍රේලියානු වික්ටෝරියන් ඒ ස්ටේට් ගවර්න්මන්ට්ස් වලින් රන් කරන ගවර්න්මන්ට් කොලේජස් මේ වැඩසටහන බලලා ඕස්ට්‍රේලියා ළමයෙක් එවන්න ගොඩක් අය දෙමව්පියෝ මේක උත්සාහ කරන්නේ අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එක කියලා දෙයක් කොයි තරම් සලකා බැලිය යුතු දෙයක්ද යුනිවර්සිටි කීයක් එක්ක නම්බර් ඔෆ් යුනිවර්සිටි කීයක් එක්ක ඔයගොල්ලෝ වැඩ කරනවාද මම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ 7ක් 10ක් වගේ යුනිවර්සිටි ඒ කියන්නේ ගොඩක් තියෙනවනේ නෑ ඒ වුණා මෙහෙම ගොඩක් යුනිවර්සිටිස් කරන්න පටන් ගත්තොත් අපිට අර ළමයෙක්ට ක්වොලිටි සර්විස් එකක් අපිට දෙන්න බෑ අපි YouTube channels මන් එක්කෙනෙක් පටන් ගත්ත දවස් කීයක් පටන් ගත්තා ඊට පස්සේ ඒක ට්‍රෙන්ඩ් එකක් වුණා දැන් මගේ ඊමේල් එක හරි මගේ ඕස්ට්‍රේලියානු නම්බර් එක තියෙනවනේ මාව කන්ටැක්ට් කරන්න පර්සනලි පර්සනලි මාව හරි දැන් අපිට මේ වැඩසටහන මං එනවා මේ වැඩසටහන මේක දානවා නම්බර් එක අනිවාර්යෙන්ද මගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න CV එක එවන්න මම අපේ ස්ටාෆ් එකට කියලා කස්ටමර්ට ස්ටුඩන්ට් ආරි පේරන්ට්ස් අර අපි කතා කරන්න ඔබ විදේශගත ශ්‍රී ලාංකිකයෙක් ඔබ ලංකාවට විදේශ මුදල් බැංකු මාර්ගයෙන් එවා තිබෙනවා මෙවැනි වාහන ඉක්මනින් විශ්වාසවන්තව ආනයනය කර ගැනීමට එකම තැන ඕවලෑන්ඩ් එකටම කතා කරන්න උසස් අධ්‍යාපනයට බොහෝ දෙනෙක් කැමති ඕස්ට්‍රේලියාවට එන්න හැබැයි කොහොමද හරි තරක් තෝරගන්නේ ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක් සමහරట్లాට මොකද දැන් ලංකාවේ අපි දන්නවා මේ සම්බන්ධයෙන් විවිධ ආයතන තියෙනවා විවිධ කණ්ඩායම් ඉන්නවා විවිධ පුද්ගලයන් ඉන්නවා ඉතින් එතකොට කොහොමද හරි තරක් හොයාගන්නේ කියන එක හැමදාම තියෙන ප්‍රශ්නයක් විශේෂයෙන්ම මේ අධ්‍යාපනයේ පැත්තේ ගත්තොත් এডুকেෂන් පැත්තෙන් ගත්තොත් ඉතින් අද මම මෙල්බර්න් ඉන්නේ මේ දවස්වල ඔස්ට්‍රේලියාව ඉන්නේ ඉතින් ඒ නිසා මම හිතුවා විශේෂයෙන්ම දැන් අලුත් ඉන්ටෙක් එකක් පටන් ගන්නවා දරුවෝ ඔස්ට්‍රේලියාවට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කැමැත්තෙන් ඉන්නවා දෙමව්පියෝ මේ සම්බන්ධයෙන් හොයනවා කතා කරනවා එතකොට ඒ සඳහා සුදුසු තැනක් තෝරගද්දී වඩාත් විශ්වාසනීය ආයතනයක් මම දැන් අවුරුදු 16ක එක්ස්පීරියන්ස් එකක් තියෙන ආයතනයකුත් එක්ක කතා කරන්න හිතුවා විශේෂ මායකර ගොඩක් තියෙනවා ඔස්ට්‍රේලියාව තුල ලංකාව තුලත් අනුබද්ධ වෙදින්න එහෙම ආයතනයක් තමයි AEMC කියලා කියන්නේ ඉතින් හර්ෂ සූර්යාරච්චිගේ තමයි මේකේ ඕන මේ කම්පැනි එක ඉතින් ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි UK කැනඩා ඉගෙන ගන්න යන බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ඒ සඳහා අවශ්‍ය අවස්ථාවන් ලබා දෙන්න සම්බන්ධීකරණ කටයුතු කරන්න අවශ්‍ය විශ්වවිද්‍යාල පහසුකම් සපයන්න විශ්වවිද්‍යාල සම්බන්ධ කරන්න මේ ආයතනය අර කිව්වාගේ අවුරුදු 16ක් ලේසි පාසු කාලයක් නෙමෙයිනේ කොහොමද හොඳටම හොඳයි හරි දැන් මට කියන්න කාර්ෂ අර කිව්වාගේ දැන් මමත් ඕන තරම් මේ වගේ ආයතනත් එක්ක කතා බහ කරලා තියෙනවා සාමාන්‍යයෙන් දැන් මොකද මගේ වැඩසටහන් වලදී මටත් හමු වෙලා තියෙනවා ඕස්ට්‍රේලියාව වගේ මම ලෝකෙ විවිධ රටවල ඉන්න এডুকেෂන් කරන අය එතකොට දැන් මේ මොකක්ද අවුරුදු 16ක එක්ස්පීරියන්ස් එකක් කියන දේ මේ වැඩසටහන බලලා ඕස්ට්‍රේලියා ළමයෙක් එවන්න දෙමව් ගොඩක් අය දෙමව් වෙන මේක උත්සාහ කරන්නේ මුදල් යොදවන්නේ අවුරුදු 16ක එක්ස්පීරියන්ස් එක කියන දේ කොයි තරම් සලකා බැලිය යුතු දෙයක්ද මෙහෙම ඒක අවුරුදු 16ක දැතර මම පටන් ගත්තේ මේක අහම්බෙන් එතන 2006 අන්තිම කාලේ පටන් ගත්තේ තහම්බෙන් ඔය ස්ටුඩන්ට් කෙනෙක්ගේ ප්‍රශ්නය නිකන් පාරේදී මගේ අපාර්ට්මන්ට් එක ඉස්සරහා පල්ලෙහා ඉන්නකොට දැක්ක දෙයක් තමයි මේක පටන් ගත්තේ ඉතින් ඒ කාලේ තමයි අපි බලන්නේ ගොඩක් වෙලාවට ස්ටුඩන්ට් කෙනෙක් අපි හිතමු දැන් ආදී අපිට වීසා රික්වයර්මන්ට් සියනවා ෆන්ඩින් රික්වයර්මන්ට් සියනවා ඒ ළමයාට මොකද්ද බෙස්ට් පොසිබල්ම ඔප්ෂන් එක වෙන්න ඕනේ එතකොට අපි හිතන්න දැන් අවුරුදු 16 කදී එක්ස්පීරියන්ස් එක කියන්නේ අපි හැම කාලෙකම ග්ලෝබල් ෆිනෑන්ෂල් ක්‍රයිසිස් එක කාලේ අපි හිටියා ලංකාවේ ඕ එක තියෙන කාලේ තිබුණා ඊට පස්සේ දැන් ඔය මේ US ඉලෙක්ෂන් සියනවා ඉන්දියාවේ ජියෝපොලිටික්ස් ආරම්භ දැන් ළමයෙක්ගේ ස්ටඩීස් බලනකොට දැන් අපි කියන එක්ස්පීරියන්ස් මගේ තියෙන එක්ස්පීරියන්ස් එක මම ඔය හැම පැත්තම බලලා තමයි ළමයට ඔප්ෂන් එක දෙන්නේ. ඒතර මොකද දැන් බැලරි ජියෝපොලිටිකල් සිටුේෂන් එකක් ආවා කියන්නේ US එක මතකයි ග්ලෝබල් ෆයින් පටන් ගත්ත කාලේ 2006 හතේ. ඒ කාලේ ගොඩක් අය හිතුවා මේ කවුන්ටින් ජොබ්ස් නැති වෙයි කියලා. කවුන්ටින් කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. කවුන්ටින් ඒතකොට තමයි ආවේ බිස්නස් ඇනලිස්ට්ස් ඇන් ඇනලිටික්ස් වැඩිපුර වෙන්න පටන් ගත්තේ. ඒතකොට ළමයි හිතුවේ නෑ එහෙම දැන් අපිට මේ එක්ස්පීරියන්ස් එක තියෙනවා. දැන් අපිට කෙනෙක් කියලා කිව්වොත් නෑ දැන් තියෙන්නේ බිස්නස් ඇනලිසිස් තමයි හොඳම top priority කියන්නේ. ඒ කාලෙත් එක තිබ්බා. ඒතකොට ඔය එක්ස්පීරියන්ස් එකෙන් තමයි අපි කියන්නේ ඒක අපි
පර්සනල් ළම එක ඇනලයිස් කරනවා CV එක ඉල්ලගෙන බලන යාට කොහොමද යන්න පුළුවන් ෂෝට් ඇන් යන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක මොකද්ද කියලා දැන් හොඳ එක්සැම්පල් එක තමයි එකපාරක් ඒ එළම දැන් මෙහි ඉන්න පර්මනන්ට් රෙසිඩෙන්සි හම් වෙලා එයා ආවේ කැන්ඩි අපේ සෙෂන් එකකදී මේ ගර්ල් කෙනෙක් කැන්ඩි මහමාය කියලා මේ එයා ආවේ එයා හිතුවා ඇකවුන්ටින් කරන්න මම තමයි ඇරි කිව්වා ඇකවුන්ටින් කරන්න එපා ආලි චයිල්ඩ්හුඩ් එඩියුකේෂන් එක යගේ තිබ්බ අර තිබ්බ දේ අපිට අර එක්ස්පීරියන්ස් එකට ජජ් කරන්න පුළුවන් විදිහට පස්සේ ආයෙක කරේ යා කියන්නේ මේ ඔය කියන දේවල් එන්නේ එක්ස්පීරියන්ස් එක ඒක එක්ස්පීරියන්ස් ඒක එක්ස්පීරියන්ස් එක අපිට හිතන්න පුළුවන් මේ ළමයට මේක කරොත් හරිද දැන් සමහර කපල්ස් ඇප්ලයි කරන වෙලාවල් තියෙනවා ඒතකොට දැන් ඊයේ ඇත්තට මම ළමයෙක් එක්ක චැට් කරා ළමයා UAE වල ඉන්නේ කපල් දැන් ඉතින් එයා මම ඒ බොයිට හොඳයි හස්බන්ඩ් හොඳයි කරනවා බිස්නස් ඇනලිටික්ස් මොකද එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක තියෙනවා ඉතින් බිස්නස් ඇනලිටික්ස් එක කරනවා නම් හොඳයි ACS ඕස්ට්‍රේලියානු කම්පියුටර් සොසයිටි එකේ රෙකග්නයිස් වෙන ඇක්‍රිඩේෂන් තියෙන යුනිවර්සිටි එකක කරන එක කියන්නේ ඔයා කියන හරස මේ ආස දෙයම කරන්න लंकास्ती කේවල දැන් තියෙනවානේ ක්‍රිටිකල් ලිස්ට් එකක් ජොබ් මාකට් එක හදනවද දැන් ඔය ෆැෂන් ඩිසයිනින් කැමති මොළමෙට් හොඳයි ග්‍රැෆික් ඩිසයිනින් කරනවා එක්ක මල්ටිමීඩියා වගේ ඒවට ඒ කියන්නේ ඒකට රිලේටඩ් එකක් ඒක රිලේටඩ් නැතුව අර දැන් ගොඩක් කරලා ලංකාවේ දන ඔන්න මම ඩිග්‍රී එකක් කරලා MBA එකක් කරනවා වගේ මම කියන්නේ එහෙම කරන්න යන්නේ සාද ඔක හිතෙන්න පුළුවන්නේ හරි දැන් මම ඕස්ට්‍රේලියාවට යනවා ඕස්ට්‍රේලියාවේ මම ඉගෙන ගන්නවා මං ආසම දේ තමයි අපි ලබ කිමු උදාහරණයකට software engineer හරි මම ඒක කරනවා ඊට පස්සේ මට අතන ලංකාවේ කරලා තියෙන්නේ ආට් වගේ සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන් ඒතර මෙහෙ ඇවිල්ලා මං කරනවා මං මොකද මෙහෙ skill මම list එකේ මං හිතන්නේ උඩින්ම තියෙනවා අර දැන් ප්‍රශ්නේ දෙන්නේ නැහැ ආර්ට්ස් කරපු කෙනෙක්ට software engineer දාන්න බෑ student visa requirement එකත් එක්ක නැගිට මං කියන්නේ ඒ කියන්නේ අර එහෙම කියන්නේ ආස වෙච්ච පල්ලියට මෙහෙ ඇවිල්ලා කොහම හරි PR එකක් මං ගන්නවා මේක කරනවා කියලා ඒ හරියන්නේ නැහැ නේද මම කියන්නේ ගොඩක් කලකට ආර්ට්ස් කරපු කෙනෙක්ට කරනවා නම් දැන් අපි කිව්වම යාර S3ක් හරි C2 S1ක් තිබ්බා එයා normal A levels requirement එක සටිස් කරනවා යුනිවර්සිටි එයාට software කරන්න ඕන නම් යන්න ලංකාවේ තියෙන ඔස්ට්‍රේලියන් pathway providers අන්න ඒකකට ගිහිල්ලා ඒක කරන්න ගොඩක් කලකට computer science නැතුව mathematics නැතුව bachelor of it වලට යන්න පුළුවන් පාද ඒකෙදී maths අඩුයි මේ program එකට අන්න එහෙම ඒක දැන් එතකොට පොඩි chance එකක් හදා ගන්න පුළුවන් මොකද එයාට general යන්න දැන් software developing කරනකොට කොහොම programming ඕන වෙනවා කොට ඒතර එයා වගේ කෙනෙක් හොඳයි system analysis ඒ business analysis එක analytics නෙමෙයි ඊට පස්සේ තව data science එක හොඳයි data management වගේ පැත්තක් ඒතකොට ඒවට ගොඩක් කරලා programming අඩු ඒව බලලා එයාට කර හැබැයි ඒ program එකත් ඔස්ට්‍රේලියාවේ ACS එකේ recognize වෙනවා ඒතර අර ඒක ළමයි කරන mistakes අර ගොඩක් කරලා parents අත ඇත්තට මේ mistake එක කරනවා ඒගොල්ලෝ හිතනවා මෙන්න globally demand එක තියෙනවා software programmers ලා software developers ලා ඒ තිබ්බ කියලා ඒක කරන්න යන්න එපා ඒනට එයාලට option දෙද මෙහෙ සමහර universities වල තියෙනවා ඇත්තටම ඊයේ ළමෙක් කතා කරලා දියා කියන්නේ අර Perth ඕනයි කියලා නොට එයා ඉල්ලන විදිහ එයාට ඕනේ එයා බිස්නස් බැචලර් ඔෆ් ආර්ට්ස් UK ඩිග්‍රී එකක් ලංකා කරලා තියෙන්නේ එයාට බිස්නස් ඇනලිටික්ස් ඕන. ඉතින් මං කෝ ආ බිස්නස් ඇනලිටික්ස් ඉන්නවා නම් කෙලින්ම ඒ නිකන් අර ප්‍රෝග්‍රෑමින් තියෙන එකක් එක්ක ইনফরমේෂන් සිස්ටම්ස් වගේ එකක් එක්ක කරන්න එපා පර්ත් ගිහිලා වෙන මේජර්ස් ගොඩක් කරන්න පුළුවන් ඩිග්‍රී එක බය. ඒතකොට මේජර්ස් වලින් චූස් කරගන්න පුළුවන්. ඒතර සමහර ළමයි ස්ට්‍රගල් වෙන්නේ අර ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඔප්ෂන් තියෙනවා. ඔස්ට්‍රේලියාව ගත්තම යුනිවර්සිටීස් ගොඩක් තියෙනවා. යුනිවර්සිටි කීයක් එක්ක නම්බර් ඔෆ් යුනිවර්සිටි කීයක් එක්ක ඔයගොල්ලෝ වැඩ කරනවද මම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ 7ක් 10ක් වගේ යුනිවර්සිටිස් ඒ කියන්නේ නෑ යුනිවර්සිටි මෙහෙම දැන් ගොඩක් තිබ්බට ගොඩකට දැන් එහෙමයි දැන් අපි ගොඩක් යුනිවර්සිටිස් කරන්න පටන් ගත්තොත් අපිට අර ළමයෙක්ට ක්වොලිටි සර්විස් එකක් අපිට දෙන්න බෑ මොකද ඒතකොට දැන් යුනිවර්සිටිස් වල අපිට තියෙනවා එජන් ඇග්‍රීමන්ට් එකක් යනකොට සමාන ටාගට්ස් තියෙනවා ඒතකොට දැන් අපි දන්න දැන් ළමයි මම අරුවම අඩුවෙ මම කරන්න අඩුවෙ දැන් අපේ ඔෆිස් මේමෙද සමහර අයට ඕන යුනිවර්සිටි 20ක් 30ක් විතර දියා ගන්න ද මං කියන්නේ ඒක එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ මං කියන්නේ අපේ ස්ටාෆ් එකෙන් ලංකාවේ લેසි ළමයි කාවා මේ ළමයට බෙස් පොසිබල් එක දෙන්න පුළුවන් ඒක ටේෆ් වලත් ඒකයි දැන් මම සමහර ළමයි ඉන්නවා පර්ත් ඉන්නවා මොකද ටේෆ් කියන්නේ ටේෆ් කියන්නේ ඒ කියන්නේ technical colleges ලංකාවේ technical college එක තියෙනවා වගේ අපේ මරදානේ තියෙන්නේ මරදානේ ඒ technical college වල වගේම හැබැයි ඔස්ට්‍රේලියානු වික්ටෝරියන් ඒ ස්ටේට් ගවර්න්මන්ට්ස් වලින් රන් කරන ගවර්න්මන්ට් කොලෙජස් එතකොට ඒ ගවර්න්මන්ට් කොලෙජ් ප්‍රයිවට් කොලෙජ් එක මේක ගවර්න්මන්ට් එකෙන්ම රන් කරන්නේ හැබැයි දෙකේරම් පුළුවන් ප්‍රයිවට් කොලෙජ් එකක් ගත්තත් ඒකට හයි කෝස් එකක්
තියෙනවා ඒක තියෙන්න ඕනේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් මේක ටේෆ් වලටත් තියෙනවා දැන් මේ තියෙනවා මෙල්බර්න් පොලිටෙක්නික් හෝම්ස් ක්ලේන් වගේ ඒවා ඔය අපි වැඩ කරන ටේෆ් ඇත්තටම ඒතර ඒ වගේව තමයි ඒ වගේ ඔප්ෂන් එක තියෙනවා අපි දැන් ලංකාවේ ළමෙක් S3ක් ගත්තා හරි C1 S2ක් යට යුනිවර්සිටි ඩිරෙක්ට් යන්න බෑ පේරන්ට්ස් ආගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ෆන්ඩ්ස් ලොකුවට යුනිවර්සිටි එකට වියදම් කරන්න බෑ ඒතර එහෙම ළමෙන්ට පුළුවන් අර ටේෆ් එක තියෙන බැචලර් ප්‍රෝග්‍රෑම් එක බැචලර් IT වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා යන ඩිග්‍රී එක. ඒතකොට අර ක්වොලිෆිකේෂන් එකම දැන් අපි කියමු යුනිවර්සිටි එක කරන ක්වොලිෆිකේෂන් එකම මොනවාද මේ ටේෆ් එකේදීත් හම්බ වෙනවා. දැන් කවුන්ටින් කරොත් ඒක CPA accredited program එක. තියෙන මේවල. ඒතකොට එයාට ඒක ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ තමන්ට සරිලන විදිහට තමන්ට එෆෝඩ් කරන්න පුළුවන් විදිහට फीडबैक මේ ස්ටුඩන්ට් වීසා එක කියන එකේදී ස්ටුඩන්ට් ආපු දවසක කස්ටමර් ෆස්ට් වෙන්නේ නැහැ අපිට. ඒක අපිට වෙන්නේ නැහැ. අපි මේක මාකටිං වල උගන්වනවා කස්ටමර් ඉස් කිං එහෙම කියලා. අපිට ස්ටුඩන්ට් කස්ටමර් කිං එයාව කිං වෙන්නේ එයාගේ වීසා එක ආපු දවසට. එහෙම නැත්නම් එයා කිං වෙන්නේ එයා කවදා හරි දවසක වීසා එක ඇවිල්ලා හරියට පාත් එකේ ගිහිල්ලා මොකක් හරි ආට තියෙනවා ෆයිනල් ඇචීව්මන්ට් එකක් එක්ක සෙටල් වෙලා හරි එක්ක හොඳ ජොබ් එකක් කරනකොට තමයි ඒක අපිට වෙන්නේ. නැත්නම් එළම එයාගේ මගදී කැඩුනොත් දැන් මේක ඉන්ටැන්ජිබල් නේ මේක. දැන් සර්විස් එක මාර ඉන්ටැන්ජිබල් මේක අපිට කියන්න බෑ. මේක මේ දවස් දෙකක වැඩ නෙමෙයි. දවස් දෙකක වැඩ නෙමෙයි. ඒක අපි කියන්නේ ළමයා අපිත් එක්ක සාමාන්‍යයෙන් හර්ෂ බබා අවම කොච්චර කල් වවුරුදු කීයක් විතර සාමාන්‍යයෙන් එහෙම දරුවෙක්ව මොනිටර් කරන්න ඕනද? සාමාන්‍යයෙන් මෙහෙමයි ඉතින් මගේ පේරන්ට්ස්ලාට උනා බලන්න අවුරුදු තමන්ගේ ඒ කියන්නේ කෝස් එක පටන් ගන්නතර අවුරුදු දෙක හරියට යනවනේ. එහෙම නැත්නම් අවුරුදු තුන හරි කරනවනම් ඒක කරන්න ඕන. මොකද මම ගොඩක් කලකට දැන් අපි පටන් ගත්තේ 2006 නේ. 2006 ඉඳන් 2012 වෙනවා. ඒතකොට ඒ කාලේ ළමයිට ගොඩක් ඔය සෝෂල් මීඩියා දේවල් තිබ්බේ නැහැ. ඒ ඔය කිව්වම සමහර අය හිතනවා මේ අපි outdated and backward මේ අපි මේ old fashion old fashion නේ. දැන් මම අපිට තිබ්බේ නැහැ අපි Facebook ආවේ මේ 10න් පස්සේ වගේ නේ. පස්සේ නේ. ඒතකොට ඒ කාලේ ළමයිට තිබ්බේ එයා වැඩ කරා studies වලට priority එක දුන්නා. දැන් ඒක දැන් අර ස්ටඩීස් වල 20% මොකද දැන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් වීසා එකේ ඉන්නේ ස්ටඩීස් 20% අර ඩිස්ට්‍රැක්ෂන් වෙන තමයි 80% තියෙන්නේ. ඔන්න ඕක පේරන්ට්ස් ආhari කවhari මොනිටර් කරනවා නම් බලන එක හොඳයි. පේනවද මේ හිනාව? අපි කොච්චරනම් මේ හිනාව තියාගන්න උත්සාහ කරනවද? එවිටින් අපි නොකරන දෙයක් නෑ නේද? ඉතින් gedara හැමෝගෙම මේ හිනාව හැමදාම තියාගන්න නම් රට රස්සාවට යනකොට ජාවාරම් කරුවන්ට අහු වෙන්න එපා. නීත්‍යානුකූල මාර්ග හරහාම පමණක් රට රස්සාවල් වලට යන්න. 1989 ට කතා කරන්න. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශෙන් මතක් කිරීමක්. දැන් හර්ෂ හිතනකොට දැන් මේක බලන දෙමව්පියන් ටිකක් හිතර පොඩි මේ තිගැස්මක් ඉන්නත් පුළුවන්නේ. පොඩි බහේ මුදලක් දෙමෙයි මේක වෙනදා කරන්නේ. සමහර කට්ටිය මන් දන්නවා ඉඩම් කඩම් විකුණනවා. වාහනු ගස් තියනවා. පොලියට සල්ලි ගන්නවා තමන්ගේ දරුවා ඔගේ අනාගතය වෙනුවෙන්. හැබැයි දැන් ඔයා මේ කියන එකත් එක්ක සෝෂල් මීඩියාත් ඇවිල්ලා ડિස්ට්‍රැක්ට් වෙන්න තියෙන දේවල් වැඩි. අපිත් ડિස්ට්‍රැක්ට් වෙනවා. අපිටත් වෙනවා මේ දේ. අපිත් වෙනවා. අපිත් ගොඩක් වෙලාවට මේ ෆෝන් එකට ගියොත් එතනින් එළියට යන වෙලාව අපිට කියා ගන්නත් බෑ. ඒතර දරුවෙක්ට ඒක අතිශය සාමාන්‍ය දෙයක්. හරි. මෙහෙම මෙහෙම ඉගෙන ගන්න ළමයෙක් ඕගොල්ලන්ගේ ආයතනයත් එක්ක එන ළමයෙක්ට ඒ වගේ දෙයකදී ඔහුගේ පාර්ට් එක අරයන ගමනේදී කොයි විදිහටද ඕගොල්ලෝ ඉන්වෝල්වමන්ට් එකක් දෙන්නේ? මෙහෙම අපි ගොඩක් වීසා කරන් දුන්නා එතනින් ඉවරයි. නෑ නෑ. එතනින් ඉවර නෑ. ඉතින් දැන් සමහර ළමයි ඉන්නවා දැන් ඕස්ට්‍රේලියාව ඇවිල්ලා සමහර ළමයි අපිත් එක්ක කතා කරන්නේ නැති අය ඉන්නවා. ඇවිල්ලා ඒක අපි දන්නේ නැහැ පර්සනල් මොනවාද කියලා. ඒ උනාට අපෙන් ආපු ගොඩාක් ළමයිගේ ඒ කියන්නේ සැටිස්ෆැක්ෂන් එක 98.998% වගේ තියෙනවා. මම කියන්නේ 100% කියලා. එහෙම තියෙනවා. දැන් සමහර අයට මම මතකයි එක ස්ටුඩන්ට් කෙනෙක් මම එක්සැම්පල් එකක් කියන එක ස්ටුඩන්ට් කෙනෙක් හිටියා ඒ ගර්ල් ලංකාවේ මම හිතන්නේ අයිලර් රෑන්ක් 6 විතර වෙච්ච දීබාලිකාගේ ගර්ල් කෙනෙක්. ඉතින් එයා මංගාවට ආවට පස්සේ එහෙදී ලංකා 2017 හරි 18 හරි එයා බැචලර් ඔෆ් ෆයිනෑන්ස් කරලා තිබ්බේ ලංකා ස්ටේට් යුනිවර්සිටි එකේ. එයා මොකද්ද මම හොඳ මං එක්ස්පීරියන්ස් වලකෝ අකවුන්ටින් කරන්න කියලා. ඒතකොට ඇත්තට ඒ කාලේ අකවුන්ටින් කිව්වොත් බය ළමයි මෙහෙ. ඇත්තට ඒ ළමයාට දැන් මම කිව්වා චේන්ජ් කරන්න එපා. වා හරි පොසිටිව් විදිහටම වාගේ දේ කරොත් වාට අනිවාර්යෙන් සෙට් වෙනවා. ඉතින් ඒ ළමයා ඒ වගේම ඒ ළමයාට ස්ටඩි කරන ගාම ජොබ් එකක් සෙට් වුණා. ඒ ජොබ් එකෙන් මන්තරයා මේ කියන්නේ සෙටල්මන්ට් විදිහට මෙහෙත් හම්බුණා.
මගේ එකක ගොඩක් එක්ස්පීරියන්ස් එක තියෙනකොට අපිට කියන්න දැන් මම එක්සැම්පල් එක තමයි දැන් මම මතක 2010 වගේ 2010 World Economic Forum වලින් කියාගෙන ගියා accounting jobs නැතුව. ඒතර ළමයි තමයි මේ accountant ලගේ job නැති වෙලා. ඒතර accounting වලට accounting එකට තිබ්බේ bookkeeper, accounts assistant, assistant accountant. ඒතර ඒ කාලේ කරපු වැඩේ ආවා ඔය system accountants වගේ. ඉතින් මම ළමයිට ගොඩක් කියලා කියන එකට change වෙන. සමාන ළමයි එකට change වෙන්නේ නැහැ. ඒතර දැන් අනිත් එක තමයි දැන් මෙහි ආවට පස්සේ අපිට දැන් අපි ගොඩක් කලකට අපි ගයිඩ් කරනවා අර සමහරවිට අපි too much මාර personalize වෙලාම ගයිඩ් කරන මොකද සමහරවිට ළමයි අපිට blame කරන්න පුළුවන් මොකක් හරි දෙයක් වැරදුනොත් එහෙම මොකද ඔස්ට්‍රේලියානු ඉමිග්‍රේෂන් ලෝස් හරි මොනවා ලෝස් වෙනස් වෙන්න බෑ නෑ මෙයා කිව්වෙන්ද මම මේක කරාගෙන මං කියන්නේ කරන කෝස් එක කරන්න අර distraction මේව කරගන්න එපා එහෙම නැතුව හරියට කරන්න හරියට කරොත් කිසිම ප්‍රශ්නයක් නෑ මෙහෙමයි දැන් දැන් ගොඩක් කලකට මම ළමයට කවුන්සලින් කරනකොට මම ගොඩක් කලකට බලන්නේ USA තියෙන labor statistics. ඒතර මොකද USA labor statistics හැම වෙලාවෙම 10 years වලට ඒගොල්ලෝ forecast කරනවා. එක්කෝ කැනඩාවෙන් හැම රටකම දැන් කැනඩා 300 million invest කරා STEM education. ඒතර UK වල critical list එකක් ආවා ඒ ඔක්කොම STEM පැත්තට ගියා. Data analytics අර දැන් COVID එකෙන් පස්සේ ऑस्ट्रेलिया විතරක් නෝ ऑस्ट्रेलिया ටික බැක්වර්ඩ් වුණා ඕක ඉස්සරහට ගේන එක දැන් ඔය මේ ළඟදී ඉමිග්‍රේෂන් මිනිස්ටර්ම කිව්වේ අපිට ඕන ටෙක් පැත්ත ඉංජිනියරින් සයන්ස් තව මොනවාද මේ කන්ස්ට්‍රක්ෂන් කන්ස්ට්‍රක්ටර් මේ කන්ස්ට්‍රක්ෂන් බහැලා දෙන්නේ අරව ඕනේ එතකොට මම ගොඩක් වෙලාවට දෙනේවා තමයි අපි අවුරුදු දැන් අපිත් අවුරුදු 20ක් විතර ඉන්නවා ග්ලෝබල් මාකට් එක බැලුවොත් තියෙන්නේ මෙන්න මේ වට තමයි ඒගොල්ලෝ ග්ලෝබලි ජොබ් ඩිමාන්ඩ් එක කොහේ ගියද accounting it engineering nursing teaching social work psychology then hondai statistics actuarial science mathematics wage wat karana and financial engineering wage मलेशिया सिंगापुर यूके स्टूडेंट कैनेडियन जीवित लंका ලංකාවෙන් යනවා කියලා. ඒතොර ඒගොල්ලෝ එකට කිව්වේ ලංකාව ගෙනල්ලා අපි ඕස්ට්‍රේලියන් এডুকেෂන් හරි යුනිවර්සිටි පාර්ට්නර්ෂිප්ස් දාන්න ඕනේ කියලා. ඒතොර දැන් මගේ මේක තමයි මොකද 2012 දී අපි එකපාරක් ගියාම එක්කෙනෙක් මට මගේ මූණ්ඩම කිව්වා අපි ඔයාලගේ කරන බිස්නස් එක නවත්තලා දාන්න අපි මෙහෙ ගෙනල්ලා යුනිවර්සිටි දානවා කියලා. සෝ මං කිව්වා දැන් අපි YouTube channels මං එක්කෙනෙක් පටන් ගත්තොත් කීයක් පටන් ගත්තා. ඊට පස්සේ ඒක ට්‍රෙන්ඩ් එකක් වුණා. දැන් ළමයිට අපි এডুকেෂන් ඉන්ස්ටිටියුට්ස් වැඩිපුර දාන දානකොට තමයි ළමයිගේ යාළුව අතර එක ඉන්ඩිරෙක්ට් මාකටිං එකක් වෙනවා මේ රටවල. ළමයි වැඩිපුර යනවා. ඒතකොට දැන් එහෙම යන එක නවත්තන්න ඕන නම් දැන් තියෙන එකම දේ තමයි දැන් ඔය දැන් UK වල ජොබ් මාකට් එක හදලා. ඒතකොට UK ජොබ් මාකට් අපේ තියෙන ඔය ලෝකේ රටවල ගන්නකොට තියෙනවා economic complexity එක. ඒතකොට economic complexity එක අනුව තමයි ඒ රටේ ජොබ් එක ජොබ් මාකට් එක ක්‍රියේට් කරන්නේ. එතකොට දැන් ලංකාව ඉකොනොමික් කම්ප්ලෙක්සිටි එකෙන් ඔය හාවර්ඩ් යුනිවර්සිටි සස්ටේනබල් ඉකොනොමික් කම්ප්ලෙක්සිටි ලංකාව ඉන්නේ 82 ඕස්ට්‍රේලියාව ඉන්නේ 72 එතකොට ඕස්ට්‍රේලියාව වෙන පාය පිටිපස්සේ එතකොට UK 17 සිංගප්පූර් ස්විස්ලන් වගේ රටවල් තියෙන පළවෙනි 10 එතකොට ඒ එතකොට USA තියෙන්නේ පළවෙනි 10 වගේ එතකොට ඔය රටවල් වල තමයි ළමයි යන්නේ එතකොට ඉකොනොමික් කම්ප්ලෙක්සිටි එක වැඩි වෙන්න දැන් මේ ළඟදී IMF එකෙන් කරා ප්‍රෝග්‍රෑම් එකක් කරා මොකක්ද යුනිවර්සිටි ඔෆ් ග්ලාස්කෝ වල ඒගොල්ලෝ කිව්වේ AI වල ආවම මේ ජොබ්ස් නැති වෙනවා ඒගොල්ලෝ කිව්වේ නෑ AI එක වැඩි වෙන්නේ AI එක ගොඩක් ඉම්ප්ලිමන්ට් කරනකොට ඩේටා ස්ටෝරේජ් වැඩි වෙන්න වෙනවා කම්පියුටර් ප්‍රෝග්‍රෑමර්ස් වැඩි වෙනවා ඒතකොට අනිවාර්යයෙන්ම ආයි ජොබ් වැඩි වෙනවා ජොබ් වැඩි වෙනවා ඒතකොට ඒතර අපිට කියන්න බෑ මේවා වුණා කියලා මේ මිනිස්සු ඒතකොට දැන් අපි දැන් USA වල මේ වෙලාවේ තියෙනවා
ඔස්ට්‍රේලියාව තාම account account master of accountancy එක stem පැත්තට දාලා නේ science technology engineering mathematics වලට දාලා ඒනට ඒ රටවල account නු stem පැත්තට ගියේ හරි දැන් හර්ෂ මේ වෙලාවේ මොනවද ඔස්ට්‍රේලියාවේ දැන් මේ අලුත් ඉන්ටෙක් එකට බලන් ඉන්න කෙනෙක් නැත්නම් ලබන අවුරුද්ද වෙනකොට ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට එන්න බලන් ඉන්න දරුවෙක් දුවෙක් පුතෙක් ඉන්නවා නම් දෙමව්පියෝ මේක බලන් ඉන්න කෙනෙක්ට මොනවද මේ වෙලාවේ මෙහෙ තිනම ට්‍රෙන්ඩ්ස් මොනවද තියෙන්නේ ට්‍රෙන්ඩ්ස් මම ඕල්වේස් කියන්නේ අර පරණ විදිහට හිතන්න 2000 අපි 2000 මොකද ඒ ජොබ්ස් තාම චේන්ජ් වෙලා නැහැ ගැට් ජොබ් තියෙනවා ඒ ඒ ඒ ඔප්ෂන්ස් ටික ඔප්ෂන්ස් තියෙනවා සාරි ඔප්ෂන්ස් ටික තියෙනවා දැන් මේ ළඟදී අපිට යුනිවර්සිටි එකකින් ප්‍රෝග්‍රෑම් එකක් කරා මොනවාද මේ early childhood education teachers මේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා කියලා ඔස්ට්‍රේලියාවේ ඔස්ට්‍රේලියාවේ තියෙනවා ඒකට එකම දේ තියෙන දැන් ලංකාවෙන් එනවා නම් ලංකාවේ අපේ දැන් අර මම හිතන්නේ ලංකාවේ ඩිග්‍රී එක නැහැ early childhood education මෙහෙ ඇක්‍රිඩේෂන් එක ගන්න පුළුවන් තව ළමයි කරනවා නම් කොහොම මෙහෙ ඇවිල්ලා එක්ක 4 years bachelor's කරන්න නම් එහෙම නැත්නම් graduate diploma හරි master's කරන්න. එතකොට ඒක කොහොම ගියා දැන් මෙහි විතර නෙමෙයි ඒක UK වලත් ඔය ප්‍රශ්න තියෙනවා. දැන් මේක global demand එක. දැන් ඔය KR visa වලට UK ගොඩක් යනවා. ගොඩක් මම දන්නවා දැනුවත් ඔය KR ගින් ගොඩක් කට්ටි try කරනවා. දැන් UK වල ඒක ගියා. මම හිතන්නේ ඒ කාලේ මමත් ඔය මාස 18ට මම දැන් 165,000 ද කොයි දෝනවා. සමහර regional පැති ඔය Swansea ඒ පැති වලට ගොඩක් ඕනවා. එතකොට දැන් මෙහෙටත් ඒක මොන ඇත්තට ඒජින් පොපියුලේෂන් එක වැඩි වෙන්න එතකොට යම් පොපියුලේෂන් එක ඒ රටට ඕන වෙනවනේ කොහොම රට රන් කරන දැන් කැනඩා වලත් දෙලිකනුනේ මේක අපි කොහොම කිව්වත් බ්‍රේන් ඩ්‍රේන් එක නවත්තනවා කිව්වා දැන් ඉන්දියාවලත් ඔය ප්‍රශ්නේ ඉන්දියාවල කියන්නේ දැන් ඉන්දියාවල තියෙන IIT ටික ඉන්දියන් ඉන්ස්ට්‍රක්ට් ටෙක්නොලොජි හොඳම ටික දෙන ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා මේ ළම අපි මෙහෙ ස්පෙන්ඩ් කරනවා නම් මේ ළමයි ටික ඔක්කොම USA හරි කැනඩා වල කම්පැනිස් වලට යනවා ඒක නවත්තන්නම ඒක නවත්තනවා නම් අර ලංකාවේ හැමනම් ගේන්න වෙනවා අර මට මතකයි එක ප්‍රෝග්‍රෑම් එකක මම හිතන්නේ MCC ප්‍රෝග්‍රෑම් එකේදී ගේන්නද යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා වගේ එහෙනම් එහෙම ඒ වගේ ඒතකොට ඒව ගෙනාවොත් අපේ රටට ටාගට් කරන්න පුළුවන් සවුත් දැන් හොඳම වැඩේ තමයි UCLA යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා වගේ යනවා නම් සමහරට ගොඩක් MBA වලට යන්න අමාරුයි GMAT ඉල්ලනවා එක්ක GR ඉල්ලනවා ඊට පස්සේ නැත්නම් ඉන්දියාවල තියෙන අර J22 රිකමන්ඩ් එක වැඩි රිකමන්ඩ් එක වැඩි කම්පිටිෂන් එක වැඩි එහෙනම් දැන් ලංකාවේ මේ වගේ එකක් කරලා ලංකාවේ UCLA ග්‍රැජුවට් කෙනෙක් ඉන්නවා නම් ඔන්න අපිට පුළුවන් ජොබ්ස් මාකට් එක වැඩිපුර ලංකාවට ගේන්න දැන් ඉන්දියාවේ එකයි කරේ ඉන්දියාව ඉන්ෆෝසිස් එක ඔය විප්‍රෝ ඒව ඔක්කොම කරේ ඒගොල්ලන්ගේ ගියා ඒගොල්ලෝ ඒව හැදුව හොඳම යුනිවර්සිටිස් වල ස්ටඩි කරන්නේ කෝනල් MIT UCLA තව මොනවාද ඒගොල්ලෝ ස්ටඩි නිව්යෝක් ස්ටර්න් විස ඒ වගේ හොඳේ ඒතර ඒව කරලා තමයි ඇවිල්ලා අරහෙ දැම්මේ දැන් ඔය තවද අපි දැකලා තියෙනවා UK වල අපි දකිනවා ගොඩාක් ලංකාවේ ළමයිට වැඩිය ඉන්දියාව වලින් ඇවිල්ලා ඉන්නවනේ MBA කරන්න ඒ ළමයිට ජොබ් ඔප්ෂන්ස් වැඩි මොකද ඒකට ගොඩක් කරලා Amazon එකේ වර්ක් කරලා Google එක්ස්පීරියන්ස් තියෙනවා එක්ස්පීරියන්ස් ඇන් බ්‍රෑන්ඩ් බිග් කම්පැනි රිලයන්ස් එක එහෙම නැත්නම් මූවි ඉන්ඩස්ට්‍රීස් වල වැඩි ඒ රට ඇතුළේ මේක හැදිලා ඉන්නේ හැදිලා තියෙන්නේ ඒක හැදිලා අනික යාළුවගේ රිලේටිව්ස් ඉන්නවා ඒ මේ වල ලංකාවට අර ඒකයි මම කියන්නේ බ්‍රේන් බ්‍රේන් එකට එකපාරට ඔක ඇටැක් කරන්න යන නරකයි ඇටැක් කරන්න නැතුව අර ටික හැදුවා නම් ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් හරි ස්කිල් ඩෙවලොප්මන්ට් පැත්තක් හැදුවා නම් අනිවාර්යෙන් ඒක හොඳයි ඒක ලොง ටර්ම් බ්‍රෑන්ඩ් එකට හොඳයි ලංකාවට ඉතින් මම ඉන්නේ AEMC Educations හර්ෂ සූර්යවච්චිගේ ඕන මේ এডুকেෂන් එකේ විශේෂයෙන්ම දැන් ලංකාවේ එක්කම ලංකාවෙත් ආයතන තියෙනවා ඕස්ට්‍රේලියාව UK සහ කැනඩා ටාගට් කරන තමයි මේ කරන්නේ ලංකාවේ කොහෙද ඔෆිස් තියෙන්නේ ලංකාවේ තියෙන නම්බර් 9 කේම්බ්‍රිජ් ටෙරස් කලම් 7 අපේ මේන් ඔෆිස් එක තියෙනවා දැන් හර්ෂ මේක බලන කෙනෙක්ට එතනට ගියොත් ඔෆිස් එකට ගියොත් මේ කෝඩිනේෂන් ඔක්කොම කරගන්න පුළුවන්ද අනිවාර්යෙන් පුළුවන් එකක් තියෙන මේ දවස්වල චූට්ටක් බිසි මොකද මේ ජූලයි සෙමෙස්ටර් එකේ ඉන්න මම ගොඩක් කරලා එන්කරේජ් කරන්නේ මගේ ඊමේල් එක හරි මගේ ඔස්ට්‍රේලියානු නම්බර් එක තියෙනවානේ මාව කන්ටැක්ට් කරන්න පර්සනලි මාව හරි දැන් අපිට මේ වැඩසටහන මම ගෙනා මේ වැඩසටහන මේක දානවා නම්බර් එක අනිවාර්යෙන්ද මගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න CV එකේ වන්න මම අපේ ස්ටාෆ් එකට කියලා කස්ටමර්ට ස්ටුඩන්ට් හරි පේරන්ට්ස් අට අපි කතා කරන්න හරි නැත්නම් ඔෆිස් එකට විසිට් කරොත් දෙන්න සමහරවල් ළමයිට ඉන්න වෙනවා චුට්ටක් කියලා මේ දවස්වල මොකද මේ ජූලයි සෙමෙස්ටර් එක පොඩ්ඩක් වැඩි හින්දා නැත්නම් ප්‍රශ්න නැහැ ඒගොල්ලන්ට කැමති නම් කෙලිම විසිට් කරන්න පුළුවන් පානදුරේ ඔෆිස් එකකුත් තියෙනවා කැන්ඩිත් ඔෆිස් එකක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මම කියන්නේ මට කතා කරන්න මොකද මට සීනියර් ස්ටාෆ් එකෙක් කෙනෙක්ට කියලා ළමයට ඕවර් ද ෆෝන් හරි කන්සල්ටේෂන් එක දෙන්න පුළුවන්. හරි. දැන් ඔය ගොඩක් වෙලාවට এডুকেෂන් වීසා ගැන කතා කරලා දෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මේ වෙන වංචා දූෂණ. මේක මුදල් එක්ක යන වැඩක්. ලොකු පොඩි මුදලක් නෙමෙයි මේක හර්ෂ. දැන් කොහොමද එන ළමයින්ගෙන් සල්ලි ටික අරගෙන ඊට පස්සේ ළමයින්ට ප්‍රශ්න වෙලා
එහෙම දේවල් වෙලා තියෙනවද ඔයගොල්ලන්ගේ අපේ මෙහෙම අපේ කොහොමද අපි එහෙම වෙන්නේ මොකද අපි එකක් නම් අපි සර්විස් චාර්ජ් ෆී එකක්වත් අපි ගන්නෙ නැහැ ගන්නෑ ගන්නෑ අපිට යුනිවර්සිටි එකේ ඇග්‍රීමන්ට් එකකින් හම්බ වෙන කමිෂන් එක විතරයි අපි ගන්න ඕනේ එතකොට ළමෙක්ට කිසිම දවසක ඒ කියන්නේ අඩුම ගානේ දැන් ඒගොල්ලන්ගේ අර පේපර් print out කරනවටත් අපි ගන්නෑ අපි ඔෆිස් එකේ සතයක්වත් යන එක ස්ටාෆ් එකත් අවුරුදු 14 නෑ අවුරුදු 11ක් විතර වැඩ කරන ස්ටාෆ් එකේ නේ ඒගොල්ලොත් ඒ විදිහටම පුරුදු වෙලා ඉන්නේ අපි ස්ටාෆ් එකට කියලා ළමයි මෙච්චර 10ක් වාර රික්‍රූට් කරලා දුන්නොත් ස්ටාෆ් එකට ඒ ළමයිගේ කමිෂන් එක එහෙමවත් දෙන්නවා අපි ඒ විදිහට අර ඒ ස්ට්‍රැටජි එක තමයි අවුරුදු 16ක් 30ක් කරේ එතකොට ළමයිට එතකොට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ එතකොට ගෙවන කෝස් එක අපි දැන් ඔෆර් එක ඇවිල්ලා ඊට පස්සේ GT interviews university interviews pass වෙලා අපේ ඔෆිස් එකේ හරියටම ෆන්ඩ්ස් චෙක් කරලා තියෙන ෆන්ඩ්ස් හරියට සැටිස් නම් තමයි අපි කියන්නේ කෝස් එක ගෙවන්න කියලා එම දැන් එම ෂෝට් කට්ස් එමත් තියෙනවද දැන් අපි ලංකාවේ දැකලා තියෙනවා ෂෝට් කට්ස් එම මම නම් ගොඩක් දෙන්නේ ෂෝට් මොකද ෂෝට් කට් දුන්නාම සමහරට ඉක්මනට මේ වෙන්න පුළුවන් ඒක අනිවාර්යයෙන්ම ඒක ඒක ෂෝට් කට්ස් ආදි මේ රටවල නීති කියලා දැන් අනිත් එක තමයි දැන් අපිට දැන් මම ඔය මම ඇත්තටම සමහර වෙලාවට අපි ඔය ලංකාවේ පොලිසියෙන් සීනියර් ඔෆිසර්ස් ලගෙන් කන්සල්ටේෂන් අරන් තියෙනවා දැන් අපි හිතන්නේ කෙනෙක්ගෙන් අපි සල්ලි ගත්තා කියලා අපි සල්ලි අරගෙන ඒක වැඩේ කරේ නැත්තම් එතකොට වැරද්දක් නෙතන ලංකාවේ ලෝ එක අනුවත් අනදි එතකොට අපිට සල්ලි ගන්න බෑ ඇත්තට දැන් සාමාන්‍යයෙන් හරි අපි දැකලා තියෙනවා ලංකාවේ ගොඩක් දෙනාට කන්සල්ටේෂන් එකක් කරන්න සල්ලි ගන්නවා දැන් ඒ මයිග්‍රේෂන් කන්සල්ටේෂන් වෙනවා සමගම් PR එකට මං කියන්නේ ඒක නෙමෙයි මං කියන්නේ ස්ටුඩන්ට් වර්ල්ඩ් ගන්නවනේ සමහර අය කැමති නැහැ අපි ගන්නෑ ඔයගෙන ඒක වැරදි ඒක අනෙතික අනෙතික මොකද ළමයෙක්ට මෙහෙමනේ දැන් දැන් මම අර ඉස්සෙල්ලකේ මේ ළමයා අපි කියමු ළමයා අපි වචන කෑෂ් කව් නෙමෙයි ළමයා එන්නේ මේ ලොකු සර්විස් එක පේරන්ට්ස්ලා ෆේත් එක තියෙනවා ඒජන් ගැන ඒ කම්පැනි එක ගැන යන යුනිවර්සිටි එක. එතකොට දැන් සාදුක් විදලා ප්‍රශ්න ගොඩක් අනිවාර්යයෙන් දැන් මම ගොඩක් කලාට කියන්නේ ලංකාවේ ළමයට මම කියන්නේ අම්මා තාත්තා ගාව කෝටි දෙකක් තිබ්බයි කියලා 20 මිලියන් තිබ්බයි කියලා ඒක ලොකු ගාණක් කියලා හිතන්න එපා. ඔස්ට්‍රේලියානු ඩොලර් සමානට 70,000ක් වගේ. ඒක නිකන් මෙහෙම මෙහෙම කරලා දියනවා. ඒතකොට ඒකට මම ගොඩක් කලාට කියන්නේ ඉතින් ඒ ෆේත් එක තියන්න නිකන් සමාල්ලාට අපි වුණත් කියලා සමාන් ළමයි ඇවිල්ලා කියලා නෑ අපේ අම්මා ගාව 23 මිලියන් තියෙනවා. ඒතකොට අපි ඒක වෙච්චර මේව කරන්නේ. ඒක නෙමෙයි අර අපිට ඕනේ මේක ඩොලර් ගාන පොඩි ගාණක්. පොඩි ගාණක්නේ වාහනයක් ගත්තාම දැන් මේ Toyota Corolla හොඳ කැමරේ ගම ඩොලර් 65,000ක්. හරි. හරි මේ වැඩසටහන මේ කතා බහ ඉවර කරන්න කලින් ඕස්ට්‍රේලියාවට දරුවෙක් ඉවන්න බලන් ඉන්න දෙමව්පියන්ට අම්මා තාත්තලාට මොනවද කියන්න තියෙන්නේ? මේ එකම දේ තියෙන්නේ දැන් සමාන මේ වෙලාවේ ගොඩක්ලා අපි දැකලා තියෙනවා පේරන්ට්ස්ලා ඩිසිෂන් ගන්න. මොකද ළමයිගේ අපි දැකලා තියෙන දේක් තමයි සමහර ළමයි යාළගේ පියර් ගෲප්ස් වලින් අහන තමයි ඩිසිෂන් ගන්න. ඒක මේ ලාස්ට් 2 to 3 ඉයර්ස් වලින් නැගලා ඉඳන් පේරන්ට්ස්ලාට එච්චර තේරෙන්නේ නැහැ. අර තාමත් এডুকেෂන් සිස්ටම් එකේ අපි හිතන්න කොච්චර දෙයක් වෙනස් වුණා. අර පරණ බේසික් එකේ බිල්ඩ් අප් වෙච්ච දේවල් තමයි තාම තියෙන්නේ. දැන් තාම සොෆ්ට්වෙයාර් ඩෙවලොපින් තියෙනවා. අපිට ඒකේ ගියේම තමයි එක එක ෆුල් ස්ටැක් ඩෙවලොපර් ඒව ඔක්කොම වෙලා තියෙන්නේ. මේක ෆ්‍රන්ට් එන්ඩ් ඇන්ඩ් බෑක් එන්ඩ් ඒව යන්නේ. තාම අර මේක දෙන පේරන්ට්ස්ත් ඔය දන්නවා. දැන් සමහරවිට අපි දැකලා තියෙනවා පේරන්ට්ස්ක් කැමති නැහැ ළමයාගේ හිත රිද්දන්න ඕන කමකට. පේරන්ට්ස් මොනවද කියන්නේ ළමයා ඩිසිෂන්. මං කියන්නේ ගොඩක් කරලා පේරන්ට්ස්ට මේකෙදි ගොඩක් ප්‍රයොරිටි කරන්න. දැන් අපි ඔෆිස් එකට උනන් සමහරවිට අපි කියනවා ඔය A levels කරලා වගේ අවුට් වෙනවා. අවුරුදු 23 අපි කියන්නේ අම්මා තාත්තා එක්කම ඉන්න කියලා. ඉතින් ඒ දැන් අපිට කියන්න පුළුවන් දැන් සමහරට යම් ජෙනරේෂන් ඉදන්නේ අපි ස්මාර්ට් මොකද අපිට පේරන්ට්ස් අගෙන. ඒුණාට එහෙම බෑ. මොකද අරගොල්ල තමයි ස්පෙන්ඩ් කරන්නේ. ඒතොර ඒගොල්ලන්ගේ සල්ලිත් එක්කනේ මේ කියන්නේ කෝස් වී එක ගෙවනේවා සමහර ළමයි ලිවිං එක්ස්පෙන්සස් දෙනවා. ඒතොර මං කියන්නේ පේරන්ට්ස් අර ගොඩක් වෙලාට බලන්න ළමයාව මේව ගන්න. එයාලා ට්‍රස්ට් කරනවා නම් අපි දැන් මේ කතා කරන එකට නෙමෙයි මං කියන්නේ ඇවිල්ලා බලන්න දැන් කිසිම දෙයක් එයාලට ලූස් වෙන්නේ නැහැ. අපි ඇවිල්ලා ඕන තරම් අහන්න පුළුවන්. දැන් මට උනා සමහරට මට උනා කෝල් කරලා අහන්න පුළුවන් මොනවායි ප්‍රශ්නයක් තියෙනවා. මං ඉතින් අපේ ඩිරෙක්ට් කියලා. මම ඒ කියන්නේ මම අර විහිළුවට කියනවා සමහරට අපේ ඔෆිස් එකේ මං කියන්නේ මගේ අම්මටත් එකම නීතිය, ළමයාටත් එකම නීතිය, කස්ටමර්ටත් එකයි. ඉතින් ඒකෙන් හින්දා අර කාවත් හැපි වෙන්න මං කියන්නේ. මං හැම වෙලාවෙම අර පොඩ හાર્ඩ් පැත්ත දීලා තමයි ලේසි පැත්ත ගන්න. මොකද එතනනේ අපි බේසික් එක හදන්න ඕනේ. ඉතින් මං කියන්නේ පේරන්ට්ස් අපිව ට්‍රස්ට් කරනවා නම් ට්‍රස්ට් කරලා එන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුවට තෝරන තරම් ඒජන්ට්ස් අය නෝ ඒක ප්‍රශ්නයක් නෑ ඇත්තට. අපි කරන කස්ටමර්ට අපි ඒක මම කියන්නේ 98% හරි 99% වගේ අපේ සර්විස් එක දෙනවා. ඒගොල්ලෝ මෙහාවල් ඒ දේ මට කතා කරලා අහන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මොන හරි ලෝ එකක් චේන්ජ් කරන අපේ මයිග්‍රේෂන් ඇඩ්වයිසින් කරන කෙනෙකුත් ඉන්නවා ඉන් හවුස් එක කෙනෙක් ඉන්නවා. එයාව කතා ඒ දේවල් ළමයි අපෙන් අප ළමයිට එහෙම එකට ෆ්‍රී ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන් වෙන ක්ලයන්ට්ස් ලාට තමයි අර පොඩක PR ම ඩිරෙක්ට් ඇහුවා. එයා චාර්ජ් කරන අපේ ස්ටුඩන්ට්ස් අට එයා කියලා තියෙන ප්‍රශ්නයක් නැහැ. සැරේට සන්ඩේ වුණත් ඇවිල්ලා එක කෝල් එකක් දෙන්න කෝල් එකක් දීලා
අහන්න අපි හැපි මේ සපෝට් කරන්න ඔව් සෝදි thank you